දුක්කය බාරගන්න වැලනොකඩි පෙරට එන්න යාළුවනේ යාළුවනේ හනික එන්න යාළුවනේ උදෑසනින් පිබිදීලා නෙවුම් හැඟුන් මතුවීලා අපේ ඇසින් ලෝකයේ දෙස බලමු බලමු රොක් වේලා මල්ලත් එක කටන සියඹු කටුවත්තේ මලක් දකිමු මිහිතලේම මල්වත්ත කි හරිම ලස්සනයි කියන්නේ සිදුහත් කුමාර ඉපදුන දවස ඒ වගේම බුදු වීම පින්නාත් පෑමනේ අනික ඒ දවසට අපි දන්සල් දෙනවා දන්සල් දෙද්දී අර අහිංසක මිනිස්සු බඩගිනින මිනිස්සු ඒ කට්ටියටත් අපි කෑමක් දෙනවනේ එතකොට අපි පින් රැස් කරගන්නවා එහෙම නේද දෙවුනිද ඒවට කියන්නේ ආමිෂ පූජා දන්නවද මමත් ඒ පූජා ගොඩක් කරලා තියෙනවා අහිංසක දුප්පත් මිනිසුන්ට මං දේවල් ගොඩක් දීලා තියෙනවා ඔව් දෙවුනිත ආමිෂ පූජා කියන්නේ බකට හදනවා එතකොට මිසක් කුඩු හදනවා පහන් පත්තු කරනවා වෙසක් කාසි යවනවා ඒ වගේම අපි ප්‍රතිපත්ති පූජා කරන්න ඕනේ ඒ කියන්නේ සිල් සමාදන් වෙන්නත් ඕනේ අනික හෙට දවසේ අපි ධර්මයව හැසිරෙන්නත් ඕනේ. වෙසක් දවස කියන්නේ සිදුහත් කුමාර ඉපදුන දවසනේ. ඒ කියන්නේ පියවර හතක් කැවිද්දට පස්සේ නෙළුමල් හතක් පිපුණනේ. දෙවුනෙත වදන්නවනේ සිදුහත් කුමාර ඉපදුනේ හෙට වගේ වෙසක් පොය දවසක කියලා. එතකොට දෙවුනෙත වදන්නවනේ සිදුහත් කුමාරයාගේ අම්මා ඔව් ක්වීන් මාමායා ඔව් මහමායා දෙවිත මායාගේ අම්මා එතකොට සිදුහත් කුමාරයාගේ තාත්තා ඔව් කිං සුද්ධෝදන ඔව් සුද්ධෝදන රජතුමා තමයි සිදුහත් කුමාරයාගේ තාත්තා එතකොට සිදුහත් කුමාරයාගේ කුඩම්මා ක්වීන් ප්‍රජාතමි ගෝතමි දෙවුනිත ප්‍රජාපති නෙමෙයි ප්‍රජාපති ගෞතමී තමයි සිදුහත් කුමාරයාගේ කුඩම්මගේ නම නිත ඔයා කැමතිද හෙට වගේ දවසක ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම ඒ බුදුරජාණන් වහන්සේගේ විස්තර කීපයක් දැනගන්න කැමතිද ඔයා ඔව් ඔලිවි මම නම් ඒකට ගොඩක් කැමතියි එහෙනම් අපි දැන් බලමු සිදුහත් කුමරුන්ගේ උපත බෝසතුන්ගේ බුදුවීම සහ සම්බුද්ධ පරිනිර්වාණය යන තෙමගුල හේතුවෙන් වෙසක් පුන් පොහෝ දිනය ලෝපුරා බෞද්ධ ජනතාවට වැදගත් වෙනවා. ක්‍රිස්තු පූර්ව 623 ලුම්බිනි සලුවේනේ සිදු වූ අති සුවිශේෂී උපත පසු කාලීනව සඳහම් චින්තනයක උපතක් ලෙස ප්‍රචලිත වී මධ්‍යම ප්‍රතිපදාව පදනම් වූ සත්‍ය ගවේෂණයක සම්පිනනයක් ලෙස මෙවන විට ලොව පුරා පිළිගැනීමට ලක්ව තිබෙනවා. විසක් පොහොය වැදගත් වන්නේ ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ටතම සන්නිවේදකයාණන් වූ බුදුන් වහන්සේගේ දර්ශනය සිතින් සිතට ළඟා කරන දිනයක් වීම නිසයි. වෙසක් පොහෝ දිනක ලොවට දායාද කළ බුදුදහමෙන් අන්තවාදයෙන් අරමුණු ජයගත නොහැකි බව සහ අධිපතිවාදී චින්තනය බැහැරවිය යුතු බව ලොවට පෙන්වා දුන්නා. එහි හරය වූයේ භවදුක නිවා
ජීවිතයේ ජය ගැනීමට සත්‍ය ගවේෂණය කළ යුතු බවයි. බුදුන් වහන්සේ පිරිනිවන් පානට සූදානම් වන මොහොතේදී ආනන්ද හිමියන් හඬා වැළපෙන උන්වහන්සේ දුටුවා. එසේ හඬා වැළපීම නොකළ යුතු බවත්, ලෝක ස්වභාවය තේරුම් ගත යුතු බවත්, සියලු පවතින දේවල් නැසෙන සුළු බවත් බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට පහදා දුන්නා. මෙම වියකී යන තමාගේ සිරුර ගැන සිතා කඳගාට නොවන ලෙසත්, මින්පසු ඔවුන්ගේ ගුරුවරයා වන බුදුන්ගේ දහම ගැන සිත යොමු කරන ලෙසත් බුදුන් වහන්සේ රැස්ව සිටි භික්ෂු පිරිසට අවවාද කළා. ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වෙනසෙන බවත්, ධර්මය සදාකාලික බවත් පහදා දුන්නා. තවදුරටත් බුදුන් වහන්සේ වදාළේ, තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින් සුවඳින් පහනින් පමණක් නොවන බවත්, තමන්ගේ ධර්මය අනුව ජීවත් වන්නේ නම් එය තමන්ටම කරන වැඳීමක් වන බවත්, කෙනෙකු නැවත උතුම් ජීවිතයක් ගත කිරීමට අදිෂ්ඨාන කර ගැනීමත්, මනස සංවර්ධනය කර ගැනීමටත් ආදරය කරුණාව පතුරවමින් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සහජීවනය සහ මනුෂ්‍යත්වය දැක්වීමත් යනාදී කරුණු කිරීම වෙසක් සැමරුවා නම් වනවා. බුදු සාදු බුදු සාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වෙලා වෙන්නම් බුදු සාදු බුදු සාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වෙලාක් වෙන්නම් බුදු සාදු බුදු සාදු සඳුන් ගසා වෙන්නම් සමන් වෙලාක් වෙන්නම් ඔබගේ පාමුල සමන් වෙලාක් වී ඔබගේ peace.
නක් වෙන්නම් බුදු සාදු බුදු සාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වැලක් වෙන්නම් බුදු සාදු බුදු සාදු නෙළුම් මලා වෙන්නම් යාලුවෝ මේ වගේ වෙසක් කූඩු හැදුවද බකට් හැදුවද තව පහන් තියන තැනක් හැදුවද යාලුවනේ ප්‍රාර්ථනා කරන්න හෙට වහින්න නම් එපා කියලා වැස්සොත් ඉතින් මේවා පෙඟෙනවනේ එහෙම නේද දෙවුනිත ඔව් යාලුවෝ සීයලා ආච්චිලා අක්කල අයියලා නංගිලා මල්ලිලත් එක්ක වෙසක් කූඩු හදන්න ඕනේ. ඒ කියන්නේ සවුකල ඇරගෙන පාප හදාගෙන තව බට කපාගෙන එහෙම හදාගන්න. හැබැයි බකට් පත්තු කරන්න යද්දි පහන් පත්තු කරන්න යද්දි ඉටි පත්තු කරන්න යද්දි එහෙම තාත්තලා අම්මලාගෙන් උදව් වැඩගෙන කරන්න ඕනේ. ඒකනම් හරිම හොඳයි. තව ආරක්ෂාවයි. ඇයි අපි මෙහෙ පත්තු කරන්න ගියොත් ඇංගිල්ලවත් පිච්චුනොත් ඒක ගොඩක් රිදෙනවා. ඒ නිසා අපිට වෙසක් සමරන්න බෑ. තව අපිට වග කියන්න ඕනේ අපේ නංගිලා මල්ලිලා අපේ මුළු පවුලෙම ඉන්න සමාජිකයෝගේ ආරක්ෂාව. දෙවනිත ඔයා කැමතිද අපේ මේ ලෝකේ වෙසක් කූඩු හදනවද නැත්නම් බකට් හදනවද කියලා බලන්න ආසද ඔයා? මං නම් ආසම ආසයි ඒක නම් බලන්න. එහෙනම් අපි දැන් බලමුද? යාලුවනේ හෙට ඔයාලා තොරන් බලන්න යන්නත් ඕනේ. අනික ඔයාලගේ ගේ ලස්සනට සරසන්නත් ඕනේනේ. හැබැයි පුංචි යාලුවනේ තොරන් බලන්න ගියාම පරිස්සම් වෙන්නත් ඕනේ. එහෙනම් පුංචි යාලුවනේ දැන් අපි චූටිම බ්‍රේක් එක කරගෙන ආපහු එනවා. කොහෙවත් යන්න එපා. ඔතනම ඉන්න. බ්‍රේක් එකෙන් පස්සේ ආවා. දෙවනිත පැත්තට තව රැවි ටිකක් ආවද ලස්සන වෙයිද නැත්නම් කැත වෙයිද? මං හිතන්නේ ලස්සන වෙයි තමයි. ඔව් ඉතින් හැම වෙසක් කූඩගෙන මෙහෙම රැලි එන්න ඕනේ නේ. එහෙනම් දෙවනිද මං කතාවක් කියන්නද? හා යාළුවනේ අපේ සිද්ධාර්ථ කුමාරයාගේ මේ බාල කාලෙනු තරුණ කාලෙනු ගොඩක් ආදර්ශ ගන්නත් පුළුවන්. ඔන්න එහෙනම් දැන් මං කතාවක් කියනවා.
ඔන්න එක උදෑසනක සිදුහත් කුමාරයා ගියා ඔහුගේ සතුන් බලන්න. එතකොට එතන අහසේ ලස්සන හංසියෝ පියාඹ පියාඹ හිටියා. එතකොට දේවදත්ත දඩේමෙන් ගියා. දඩේමේ යද්දි දේවදත්තට හම්බුණා ලස්සන හංසෙක් අහසේ පියාඹ පියාඹ ඉන්නවා. අනේ මේ දේවදත්ත පාප වැඩක් කරන්න යනවා. මේ දේවදත්ත එයාගේ දුන්නෙන් ඒ ලස්සන හංසයාට විද්දා. ඒ හංසයා බිමට වැටුණා. සිද්ධාර්ථ කුමාරයා දැකලා මොකක්ද අන්නාද කරේ? සිද්ධාර්ථ කුමාරයා ඒ හංසයා අරගෙන ළඟට අරගෙන එයාගේ පිහාට තිබ්බ ඊතලේ ඉවත් කරලා බෙහෙත් දැම්මා. එතකොට දේවදත්ත ඇවිල්ලා එතනට කියනවා, ඔය මම මැරුව හංසයා එයාව මට දෙන්න. බෑ මමයි මෙයාව බේරගත්තේ, එයා මටයි අයිති. එහෙම කියලා දෙන්න රණ්ඩු වෙන්න පටන් ගත්තා. දේවදත්ත ගිහිල්ලා රජවාසලේ තිබ්බ සීනුව නාද කළා. ඊට පස්සේ රජතුමා බැලු, මොකද මේ දේවදත්ත මේ රජවාසලේ තියෙන සීනුව නාද කරේ? රජතුමනි, මම මැරුව හංසයා මේ සිද්ධාර්ථ කුමාරයා අරගෙන තියෙන්නේ. නෑ පියාණනි. එතකොට සිද්ධාර්ථ කුමාරයා, නෑ පියාණනි, මේ හංසය මමයි බේරගත්තේ, මේ හංසය මටයි අයිති. දේවදත්ත, ඔයා මැරුවනේ, එතකොට ඔයාට මේ හංසයව අයිති වෙන්නේ නෑ. මේක සිද්ධාර්ථ කුමාරයටයි අයිති වෙන්නේ. එතකොට දේවදත්ත අහනවා, ඒ ඇයි? මොකද සිද්ධාර්ථ කුමාරයානේ හංසයව බේරගත්තේ, ඒක හින්දා සිද්ධාර්ථ කුමාරයට තමයි ඒ හංසයව අයිති වෙන්නේ. පුංචි යාළුවනි, ඕගොල්ලෝ දන්නවද අපිට ඒ කතාවෙන් ලැබෙන ආදර්ශය? අපි ඒක ඔලිවියෙන් මාමු. ඔව් දෙවනිත, ඔය කතාවෙන් කියන්නේ සත්තුන්ට හිරිහැර කරන්න හොඳ නැහැ. ඔය දැක්කනේ සිද්ධාර්ථ කුමාරයා ඒ හංසව බේරගත්තා. තව කෙනෙක් කුරුල්ලම මැරුවත් නැත්තම් ලස්සන අහිංසක සතෙක් මැරුව වාලයකට උදව් කරන්න යන්න හොඳ නැහැ. ඔයාලා මොකක්ද දන්නවද දැන් කරන්න ඕනේ? එයාව හොඳ මාර්ගෙට ගන්න එකයි. ඔයා ඊට පස්සේ මොකක්ද දන්නවද ඒ සතාට? ඒ සතාවට කරුණාව දක්වන්නේ. ඒ සතත්වට කරුණාව දක්වනවා. එතකොට ඒ සතත්වට ආදරය කරයි, ඔයත් ඒ සතාට ආදරය කරයි. එතකොට තමයි සත්තු අපිත් එක්ක හිතවත් වෙන්නේ. හැබැයි අර නරක වැඩ කරපු එක්කලා කරුණාව නෙමෙයි දක්වන්නේ. ඒක හින්දා ඒ සතා එයාට හයියට තරහ පෙන්නනවා. ඒ කරුණාව දක්වන්නේ කෙනාට කරුණාව දක්වනවා. දැක්කනේ දේවදත්ත කරපු පාප වැඩේ. පුංචි යාළුවනේ, කවුරු හරි ඔයාගේ යාළුවෙක් කියමුකෝ, ඔයාගේ යාළුවෙක් අහිංසක සතෙක් හිරිහැර කරන්න ගියාම ඔයා කියන්නේ, එපා යාළුවෝ මේ සතා හරි අහිංසකයි. ඒත් ඇහුව නැත්තම් ඔය සතාව අරගෙන එයාව ඒ හිංසාවෙන් බේරගන්න. හැබැයි ඔයාට පුළුවන් වුණොත් ඒ යාළුවව හොඳ මාර්ගයට ගන්න, ඒක නම් ලොකු පින් වැඩක්. තව යාළුවා ඉන්නවනේ නරක වැඩ කරනවා, ටීචින්වනේ, එයා ටීචින් කරනවනේ. එතකොට යාළුවෝ හොරෙන් ක්ලේ බෝල අරගෙන නැත්තම් පේප අරගෙන බෝල කරලා යාළුවන්ට විසික් කරනවා. තව රොකට් යවනවා. ඒවා හොඳම නෑ. තව ඒගොල්ලෝ හරියට හිතන්න ලස්සන පැන්සලක් තිනවා, ඒක හොරකම් කරලා ඒක දැක්ක යාළුවෙක් කියනවා, මේ යාළුවා මගේ පැන්සල හොරකම් කරා කියලා. එතකොට ටීචර්විලා බයින්නකොට එන්න හොරකම් කරපු යාළුවා කියනවා, මං ඒක කරේ නෑ කියලා. එතකොට එයා එන්නේ ඕනට එන්නේ පැන්සල්ට තියෙන එක්කෙනාට ගහනවා. ඒ නිසා ඒක හොඳම හොඳ නෑ. පුංචි යාළුවන්, මේ වෙසක් සතියේ හොඳ ළමයෙක් වෙන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. නරක වැඩ නම් කරන්න එපා. හැබැයි අපි හොඳ වැඩක් හරි පින් වැඩක් කරොත් අපිට පින් ගොඩාක් රැස් වෙනවා. තව හැමෝම අපිට කැමති වෙනවා. එතකොට අපි ආයෙත් කැමති වෙනවා. පුංචි යාළුවනේ, නරක ළමයින්ව හොඳ මාර්ගයටත් ගන්න ඕනේ. කවුද අර පැත්තේ අඬ අර නැගිටින්නේ? හරි ලැජ්ජයි අඬන්නේ කම්මැලියන්නේ. නැගිට්ටාම පාන්දරින් දවසේ ලොකුයි හරි පහසුයි, දවල් වෙලා ඇහැරුණොත් මුදා
ඇසට එනුලයනු මට පුළුවන් අකුරු කොට දන්න මමන් මුළු දවසම පොත් බල බල කියවන්නට ආසයි මං පුතපත් කියවන තරමට මගේත සතුටින් ඉන්නේ දුවගෙන එන්නේ කොයි මාෂා මාෂා සිල් ගන්න ගිහින්නේ අනුරාධපුර පන්සලට සිල් ගන්න එක හොඳ වැඩක් කියලා දන්නවනේ දෙවුනිත ඔව් එහෙනම් අපි දැන් ශෂින්ට එන්ටර්ටේන්මන්ට් නිවුස් කරමුද හරි දැන් එන්ටර්ටේන්මන්ට් නිවුස් කාලේ ඔන්න මං ආවා ඈ දෙවුනිත මතක් නැනේ මෙතනත් නෑ මෙයාල මේ කූඩුව තියලා කොහාට වැන්න ගිහින්නද ඒ වුණාට කමක් නෑ මං එන්ටර්ටේන්මන්ට් නිවුස් පටන් ගන්න ඕනේ නේ එන්ටර්ටේන්මන්ට් නිවුස් ගැන අම්මම ශෂින් මෙත් මල් පිපි දේවා සිත් තුල මෙත් මල් පිපි දේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉති දේවා දැන් අපි බලන්න යන්නේ අපිට හම්බ වෙලා තියෙන බැතිගි
යාළුවනේ දැනට අපිට යන්න වෙලාව හරි හැබැයි අපි ඕගලංගේ ගෙදරට එනවා කිචස්ට් එක උදේ 7ට ලබන සෙන්සුරාදා පුංචි යාළුවනේ මේ වෙසක් මාසේ පින් රැස් කරන්න ඕනේ ගොඩක් එහෙනම් ඔයාලට සුබ දවසක් බයි කිච්ස් මයි දක්සලාව පුංචි අපේ වේදිකාව අපිට ආදරේ Kid first, tap it out.